කියලා මගේ යාළුවෝ පිළිගන්නවා. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ හදිසි බ්‍රේක් නැති උනොත්. ඕගොල්ලෝ මොකද කරන්නේ? Oh shit. He's got brake fade. සාමාන්‍යයෙන් අපේ හිතට කලින් දෙයක් ප්‍රී ප්ලෑන් කරලා කියලා දීලා තිබ්බොත් ඒ වගේ හදිසි අවස්ථාවකදී ඇක්ට් කරන්න ලේසි. ඉතින් මම ඔයාලට කරුණු හතරක් දැන් කියලා දෙනවා. ඒ හතර ඔළුවේ දාගෙන ඉන්න හදිසි කවදාවත් මේක වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහෙම වුණොත් මේ විදිහට ඇක්ට් කරන්න. යාළුවෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතේ සේව් කරගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. හදිසි බ්‍රේක් නැති වුණොත් වාහනේ යන අතර බ්‍රේක් නැති වුණොත් තව මොකද කරන්නේ? වාහනේ නවත්තන හැටි දන්නවද? ඒවා ඔයාගේ වාහනේ බ්‍රේක් නැති වුණොත් කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එක ඔයගොල්ලන්ගේ හිතේ දාගෙන තියාගන්න මේ වීඩියෝ එක බලලා මම කරුණු කීපයක් කියලා දෙනවා. මේ කරුණු ටික පාවිච්චි කරන්න ඔයාගේ හිතට කියලා දීලා තියන්න. එතකොට ඒ වෙලාවට ඔයාලට පුළුවන් වෙයි පහසුවෙන්ම කොහොමද වාහනේ නවත්තගන්නේ අනතුර සිදු නොවි හෝ ඉතාමත් අඩු අනතුර. මොකද මට මේක ප්‍රැක්ටිකලිම එක දවසක් වාහනේ බ්‍රේක් නැති වෙලා මම මේ ක්‍රමයට වාහනේ නවත්තලා තියෙනවා. එහෙනම් මට බය නැතුව මේ ක්‍රමය කියලා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. කලබලනේ ඒ වගේම හසඩ් ස්ලයිඩ් ඔන් කරා මේක ගියර් එක ලීවර් එකට දැම්මා ඊට පස්සේ මතක් කරලා ඔයගොල්ලන්ට තියෙන අවස්ථාව සාමාන්‍යයෙන් බ්‍රේක් නැති වුණා කියවට සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ බ්‍රේක් ටිකක් තියෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවල ඔයගොල්ලන්ට පුළුවන් ඔයාගේ මේ බ්‍රේක් එක පම්ප් කරන්න කීපසර මෙන්න මේ ආකාරයට පම්ප් කරනවා කියලා කියන්නේ මේ විදිහට පම්ප් කරන්න එතකොට සමහර අවස්ථාවල තියෙන බ්‍රේක් එක ඇප්ලයි වීමේ හැකියාවක් තියෙනවා මොකද සම්පූර්ණයෙන් බ්‍රේක් නැති වෙන්නේ නැතුව තිබ්බොත් ප්‍රෙෂර් එක තිබුණොත් වාහනේ නවතින ඉඩ තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හතරවෙනි පියවර ඉදිරියට වාහනේ පම්ප් කරන්න ඕනේ. ඒතකොට පළවෙනි එක තමයි කලබල වෙන්න එපා. දෙවෙනි එක හසඩ් ලයිට් දාන්න. තුන්වෙනි එක තමයි ගියර් එක ලෝවර් කරගන්න. ඊට පස්සේ මතක් කරලා මේ විදිහට බ්‍රේක් පම්ප් කරගන්න. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට හෑන්ඩ් බ්‍රේක් එක එහෙම නැත්නම් ඉමර්ජෙන්සි බ්‍රේක් එක ප්‍රෙස් කරන්න වෙන්නේ. ඔයාගේ හෑන්ඩ් බ්‍රේක් එක එහෙම නැත්නම් ඉමර්ජෙන්සි බ්‍රේක් කියනවා, පාකින් බ්‍රේක් කියනවා. ඒක ඇප්ලයි කරන්න ඕන ග්‍රැජුවලි. මොකද මේක වා එකපාරට ඇප්ලයි කරොත් ඔය අනාතයි. Hang on. That's not what I was trying to do. මේක පිටිපස්ස රෝද දෙක විතරයි නවතින්නේ සාමාන්‍යයෙන්. ඒතකොට ඔය අනිවාර්යෙන්ම ලොකු අනතුරකට වැටෙනවා. ඒ හින්දා පුළුවන් තරම් හෙමීට දැන් මේ වාහනේ මේ පුලෙන් තමයි මේක ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඒතකොට කකුලෙන් ඔය ග්‍රැජුවලි ටික ටික වාහනේ ගොඩක් ස්ලෝ වෙන්න මොකද වා මේක මේකෙන් ගියක ලෝකල ස්ලෝ කරගෙන තියෙන හින්දා ඊටම දැන් අඩුවේ මේක යන්නේ. ඊට පස්සේ වාට පාකින් බ්‍රේක් එක ප්‍රෙස් කරන්න පුළුවන්. ඕගොල්ලෝ එතකොට අතින් කරන එකක් නම්
ඉමර්ජන්සි බ්‍රේක් එක ඒක වාට අදාළ තියෙන පොඩි ස්විච් එකක් තියෙනවා ඒක ඔබාගෙන ටික ටික උඩට කොහොම අදින්න ඇදලා නවත්ත ගන්න එක පාට අදින්න එපා මේ විදිහට ඔයගොල්ලෝ මැනුවල් එකක් පාවිච්චි කරනවා නම් ප්‍රශ්නයක් නැහැ මැනුවල් එකේ ක්ලච් එක පාගලා ගියර් එක දෙක තුනේ තියෙනවා නම් දෙකට තියෙන එකට වඩා ටික ටික අඩු කරගෙන ස්ලෝ කරගෙන මේ විදිහට හෑන්ඩ් බ්‍රේක් අදින්න පුළුවන් මේක තමයි සාමාන්‍ය පිළිගත් ක්‍රමය වාහනය ඇක්සිඩන්ට් නොවී නවත්ත ගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ නවත්ත ගන්න පුළුවන් හැබැයි නවත්ත ගත්ත වාහනේ ඔයගොල්ලෝ ආය යන්න එපා අනිවාර්යයෙන්ම කෙනෙක් කෙනෙක්ට කියලා ඒක හදා ගන්න ඕනේ මේ වගේ කරද්දී තේරුම් ගන්න ඕනේ එක දෙයක් තමයි කලබල නොවීම ඒක තමයි වැදගත්ම මොකද මට මේ අත්දැකීමට මූණ දෙන්න සිදු වුණා මම එක දවසක් ඒක යනකොට ඒක ඇත්තටම බ්‍රේක් නැති වුනේ එන්ජින් එකේ පවර් එක නැති වීම නිසා කොහොම හරි මට සම්පූර්ණයෙන්ම තේරෙන වාහනේ නිකන් යන්නේ කියලා රෝල් වෙලා ඊට පස්සේ මම ওই කියපු විදිහට කලබල නොවි හෙමීට මේක බ්‍රේක් එකට දාගෙන වාහනේ ස්ලෝ කරගෙන මට පුළුවන් වුණා හෑන්ඩ් බ්‍රේක් එක අදින්න ඒ අවස්ථාවේදී මට ලොකු අනතුරකින් බේරෙන්න පුළුවන් වුණා ඒක මම කලින් කියවලා තිබ්බ හින්දා ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක බලලා ඒක කියවලා තේරුම් ගන්න පුළුවන් ඒ වගේම මේකදී ඔයගොල්ලෝ නොකර යුතු කරුණු කීපයක් තියෙනවා විශේෂ මේක මතක තියාගන්න කොහෙත්ම වාහනේ න්ියුට්‍රල් කරන්න එපා මොකද න්ියුට්‍රල් කරොත් ඔයාට එන්ජින් එකකින් ගන්න තියෙන බලයත් නැති වෙලා යන්න ඉඩ තියෙනවා ඒ හින්දා ඔයගොල්ලෝ න්ියුට්‍රල් කරන්න එපා ඒ වගේම මතක් කරලා රිවර්ස් එකට දාන්නත් එපා පාකින් එකට දාන්නත් එපා රිවර්ස් එකට දැම්මත් පාකින් එකට දැම්මත් වාහනේට ඒ දෙකට දාගන්න බෑ ගොඩක් විට අලුත් වාහනවල නම් ඔක න්ියුට්‍රල්ම තමයි වෙන්නේ ඒකේ තව අනතුරකට අතවන්න එක විතරයි වෙන්නේ ඒ වගේම මතක් කරලා එන්ජින් එක ඕෆ් කරන්නත් එපා එන්ජින් එක ඕෆ් කරොත් ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මොකද මේ මම වා මේක අනිත් පැත්ත හරවන්න දැන් මේ ස්ටීරින් වීල් එකට මේකට පවර් එක එන්නේ ඔය එන්ජින් එක කැරකෙන හින්දා. ඉතින් ඔයාලා වැරි වෙලා එන්ජින් එක මෙතනින් මේක ඔබලා ඔෆ් කරොත් මේක ඔබලා ඔෆ් කරොත් එහෙම නැත්නම් ඔයාලගේ යතුරු කරකවලා මෙතන යතුරු එනවා නම් යතුරු කරකවලා ඔෆ් කරොත් සිදු වෙන්නේ මොකද්ද? ඔයාලට ලොකු බලයක් නැතුව යන අන්තිමේට මේ පවර් ස්ටීරින් කියන එක දෙච්චම ගොඩාක් හાર્ඩ් වෙනවා. ඊට අමතරව තියෙන පම්ප් කරන එක නැති වෙනවා. Something wrong with the brakes. Old buddy, the brakes are gone. So's the emergency.